සමහර ලෝකෙටම පෙන්න ආදර කරනවා. සමහර ලෝකෙටම වරෙන් නිහඬ ආදර කරනවා. ඔයා තාමත් එක තරහින් ඉන්නේ. ඔය වෛරී ඇලිලා ඉන්නේ දැන්වත් මේකෙන් අලියා Nihanda Sewaneli ප්‍රේමරත්න නැවති ඒ සුන්දර මිනිසාගේ චිත්‍රපටයක් නිහඬ සෙවණැලි නමින් ඉදිරිපත් වෙනවා. ඉතින් මේක අද්භූත රසය ඇතුළත් චිත්‍රපටයක් සහ මේ චිත්‍රපටය ඇතුළේ කතා කරනවා අපි සමාජයට පරිසරයට කරන හානිය සහ පරිසරයට හානි කරාම සිද්ධ වෙන විපාකය සහ ඒ අසුරෙන් බෞද්ධ දර්ශනයත් ඔහු මේකට එකතු කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක රොෂාන් සහ මම වසර ගණනාවකට පස්සේ යලිත් රංගනයේ යෙදෙනවා මේ චිත්‍රපටයේ හරහා සහ මගේ බිරිඳගේ දෙවෙනි චිත්‍රපටය මාෂිගේ තාරුකා සහ අපගේ දනංජි සහ හරිත්වාසල මේ අපි කණ්ඩායම තමයි මේ චිත්‍රපටයේ රංගනය දෙන්නේ. තරුණයන් පිරිසක් කැලේ ගිලා කැලේ ඇතුලේ සිද්ධ වෙ මුණ දෙන සිදුවීම් රසක් එක්ක තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තවත් අලුත් වෙනස් ආකාරයේ රසවින්දනයක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයගලන්ට ඕනෑවිලා තියෙනවා ලස්සන චිත්‍රපටයක් නිහඬ සෙවණැලි කියලා. ඉතින් ඔක්කොලාටම ආරාධනා කරනවා එන්න ඇවිල්ලා බලන්න කියලා. ලස්සන චිත්‍රපටයක් තරුණයෙගෙන කියවන ඒ වගේම කාලීන මාතෘකාවක් ගැන කියවන චිත්‍රපටයක්. ඉතින් ගොඩක් ලස්සන වෙයි. ඔයගලන්ට අමුතු විදිහේ අත්දැකීමක් ලබන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද ටිකක් අද්භූත ගණේ චිත්‍රපටයක්. ඉතින් වෙනස් අත්දැකීමක් වෙයි. ඉතින් මතක් කරන්න ඕනේ සුනිල් ප්‍රේමරත්න මහත්මයා, ඒ වගේම ජනක තංචුගොඩ මහත්මයා, අපේ නිෂ්පාදකවරයාත් සහ අධ්‍යක්ෂකතුමාවත්. ලංකා මිනිස්සු පසල් ගන්නවා, පසල් ගන්නවා, පසල් ගන්නවා, පසල් ගන්න. සමහර ලෝකෙටම වරෙන් නිහඬ ආදර කරනවා. ඔය තාමත් එක තරහින් ඉන්නේ. පතිතත්වද හා පතිත ආදරෙන්නේ. සියලු දෙයන් සමග ජීවිතෙන් වන්දි කෙරූ පරිසර හිතකාමියෙකුගේ වියරු වූ ආත්මයක්. අපි ඔයාව හැමතැනම හොයනවා. ඔයා මෙතන විසල් ගහ ඉන්නවා. කොහොමද ඇන්ඩ්‍රි?
ගොඩක් කාලයක් බලන් හිටපු චිත්‍රපටයක් තමයි නිහඬ සෙවනැලි කියන්නේ. මම ගොඩක් ආසාවෙන් මගේ චරිතයත් ඉදිරිපත් කරා. ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා නිහඬ සෙවනැලි බලන්න කියලා. මොකද මේක අද්භූත ගණයේ නිර්මාණයක් වුණාට සමාජයට හොඳ පණිවිඩයක්ත් දෙන නිර්මාණයක්. මොකද පරිසරය ගැන පරිසරයට ආදරය කරන්න ඕනේ සහ තරුණ පිරිස කොයි වගේද මේ පරිසරය ගැන උනන්දුවක් දක්වන්න ඕනේ කියන එකත් මේ අද්භූත චිත්‍රපටය ඇතුලේ අන්තර්ගත වෙනවා. ඉතින් මම හිතන්නේ මගේ චරිතය ගැන මම කතා කරොත් මම ගොඩාක්ම කැපවීමෙන් සහ උනන්දුවෙන් කරපු නිර්මාණයක්. මම හිතන්නේ මේ නිර්මාණය තමයි මගේ ජීවිතේ මම කරපු නිර්මාණ අතරින් පුල පුලා බලා සිටියේ කවදද මේක එන්නේ කියලා මට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඒ තරම මම ආසාවෙන් හිටියේ. නිහඬ සෙවනැලි කියලා කියන්නේ ඇත්තටම මේ කොරෝනා වසංගතයෙන් පස්සේ පළවෙනියටම අපිට සිනමා හලකට ඇවිල්ලා ඒ අත්දැකීමත් එකතු කරගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් සහ සාර්ථක චිත්‍රපටයක් කියලා මම කියන්න කැමතියි. මොකද සියලු දෙනාම අපි සියලු දෙනා හිටියේ මේ වසංගතයත් එක්ක මිරි කියලායි ප්‍රශ්නේ. කලාව කියන්නේ ඇත්තටම අපි කාගෙත් තියෙනව මේ තියෙන හිතවල තියෙන ස්ට්‍රෙස් එක නැති කරන්න තියෙන මාධ්‍යයක්. සහ මම හිතනවා සිනමා හල්වලට නැවතත් මිනිස්සු රඳවන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි මේ චිත්‍රපටය කියන එක. ඇත්තට අපි සිප් දෙනාට ඒ කණ්ඩායමට සුබ පතනවා. සිනමාව කියන එක වැටෙන්න දෙන්න එපා. ප්‍රේක්ෂකයන්ට මම කියන්න කැමතියි, කියන්නේ ඕගොල්ලෝ නිසා තමයි සිනමාව තියෙන්නේ, අපි රැඳෙන්නේ. ඉතින් මේ කර්මාන්තයට ඇත්තරම දායක වෙන්න ඕනෙත් ඕගොල්ලොමයි. ප්‍රතිතත්වද අහපිට හදරින්නේ අතරම මේක හොරර් ෆිල්ම් එකක් වුණත් මේකෙන් ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා. මේක පරිසරය ගැන කතා කරනවා, පරිසරය ආරක්ෂා කරගන්න ඕන ඒක ගැන කතා කරනවා. ඒක ඒ වගේම පරිසරය විනාශ කළොත් තම ඇතිවන විපාක ගැන කතා කරනවා. එවැනි යහපත් පණිවිඩ රාශියක් දෙන ආදරය ගැන කතා කරන තාරුණ්‍ය චිත්‍රපටයක් මේක. මම ඉතාම සතුටු වෙනවා. මොකද මේ කාල වකමානුවේ මම ඉතින් සමාජයට ගැළපෙන මාර්තුකාවක් විදිහට තමයි මම දකින්නේ නිහඬ සෙවනැලි. මොකද මම දකින විදිහට අපිට කැලෑව කියන එක අපිට අහිමි වෙගෙන යනවා. මම හිතන්නේ ගොඩක් හිතට සංවේදී චිත්‍රපටයක්. මේක මූලික කරගෙන තියෙන්නේ කැලෑ කපන්නන්, ඒතොර කැලෑ විනාශ කරන, මම හිතන්නේ දේශපාලඥයන්ට, ඒ වගේම එයින් එහා ගිය අනිකුත් අයට. අපි දන්න බොහෝමයක් කාරණා අපේ සමාජයේ තියෙනවා මේ කැලෑව පිළිබඳව, මේ ගස්කොළන් අපි විනාශ කරනවා වැඩි. ඉතින් ඒක නිසා මම හිතන්නේ හොඳම කාල වකවානුවක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. අපේ වනාන්තරයට ආදරය කරන ලංකාව තරම් මම හිතන්නේ වනාන්තරය ගැන අපිට කතා කරන්න අනිකුත් රටවල් වලට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ එවැනි ස්වභාව සෞන්දර්යයක් පිරි රටක වෙන ආන්දෝලනාත්මක කතාවක්. තිර රචනයාංශයෙන් සුනිල්ලායි මම පිටපත රචනා කරනවා. ඒ වගේම රංගනයේ ප්‍රධාන චරිතයක් මම නිරූපණය කරනවා. ඒ වගේම ගීතයක් රචනා කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මේක හොරර් මූවී එකක් විදිහට දැක්කට මේකේ අන්තර්ගතය තුළ අපි කතා කරන්නේ පරිසර විනාශය ගැන කතා කරන්නේ. ඉතින් මේ පරිසරයට වින කරයිද ඔබේ දරුවන්ට පවා සාපවිය හැක මේ යටිබෙලතුල ගලාගෙන යනවා. ඉතින් මේ ලාංකීය ප්‍රේක්ෂකයන්ට තාරුණ්‍ය ගැන කතා කරන, පරිසරයට ආදරය කරන, මම හිතන්නේ මේ වකවානුවේ අනිවාර්යයෙන්ම මේ පරිසර විනාශය ගැන අපි හැමෝම කතා කරනවා. ඉතින් එහෙම වකවානුවක මේ වගේ චිත්‍රපටයක් මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට තවත් මේ මොරාල් අප් කරන්න, කියන්නේ පරිසරය ගැන අපි රැක ගන්න ඕන, අපි ඒ හැඟීම ඇති වෙන මේ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තාරුණ්‍ය ප්‍රේමය හැම දෙයක්ම මේ අන්තර්ගතයි. ටික හොර ජොන්ඩර එකට අයිති කතා චිත්‍රපටයක්. නමුත් හොර එකට මේ හොල්මන් අද්භූත කතාවකට වඩා පරිසරයට ආදරය කරන්න, පරිසරය විනාශ කරන අයව පරිසරය විසින්ම විනාශ කරනවා කියන මේ පණිවිඩය තමයි අද මේ නිහඬ සෙවනැලි චිත්‍රපටය තුළින් අපි කතා කරන්නේ. ඉතින් මේක ඇත්තටම තාරුණ්‍යයට හදපු චිත්‍රපටයක්. ඒ වගේම හොඳ තේමාවක්, හොඳ කතාවක්, හොඳ පණිවිඩයක් ගෙනෙන චිත්‍රපටයක්. Yeah, be, yeah, be.
films ඉදිරිපත් කිරීමක්. දැන් මේ සිද්ධ වෙන වනාන්තර විනාශිත එක්කලා සතාසිය පොන්ට නිදහසේ ඉඳ තියෙන්නේ වනාන්තර කීපය. මොනවා කියනවද මාත්‍යෝ? ඉස්සර කරපු සෙල්ලම් දැන් මේ ගැලේ කරන්න බෑ. නිෂ්පාදනයක් ගමනක්න්න සමහර ලෝකෙටම පේන සමහර ලෝකෙටම වරෙන් නිහඬ වාදනය කරන ඔය තාමත් එක තරහින් ඉන්නේ අප්පච්චි තත්තද අහපච්චි තත්තද ඉන්නේ සියලු බෙදියන් සමග ජීවිතෙන් වන්දි ගෙවු පරිසර හිතකාමියෙකුගේ වියරු වූ ආත්මයක් අපි ඔයාව හැමතැනම හොයනවා ඔයා මෙතන විසල්ක ගහ ඉන්නවා කොහොස ඇන්ඩ්‍රි තමුන් ඔය වෛරේ ඇලිලා ඉන්නේ දැන්වත් මේකෙන් මිදෙන්න බලයක් නිහඬ සෙවනැලි පටා Back on?